හයි ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද කතාව නම් ඇති වෙන්නේ කොමඩි කැටගරියකට මේ මූවිගේ නම තමයි ද ෆ්ලින්ස්ටෝන්ස් ඉන් විවර් රොක් වේගස් කියන්නේ රිලීස් වුණේ 2000 වෘද්දේදී සමහර ඔයාලා ෆ්ලින්ස්ටෝන් ගේ මේ කතාව බලන්නේ නැති මේ කතාව රිලීස් වුණේ 1993 දී ඉතින් ඒකට පස්සේ රිලීස් වුණා මේ මූවිකටත් ඇක්ට් කරන්නේ කලින් එකේ වගේම සැබෑ නළු නිලියම් ඒත් මේ දෙක අතර සම්බන්ධයක් නැහැ ඔයාලට මේ මූවිකේද බලාගන්න පුළුවන් බොරලොට විමල වගේම ගලයට ඩොටිත් හම්බ වුණේ කොහොමද කියලා ඉතින් එහෙමනම් අපි යමු කතාවට මේ තමයි අපේ කතාවේ වීරෝ දෙන්න මේ කායික ඩ්‍රයිව් කරන්නේ බර්ලොගොඩ. ඒ වගේම අනික් කෙනා තමයි බර්ලොගේ හොඳම යාළුවා ගල්පාත. මේ කාලෙ ඉතින් මේ දෙන්නා ගල්වැඩ ගැන පුහුණු පාඨමාලාවක් කරනවා. මෙයාලා ඉතින් මේ උදේ පාන්දරම යන්නේ එහෙට. මෙයාලට පේන්නේ ගිරිපුර තියෙන විශාලතම ඩයිනසෝර පාලම. ඉතින් මෙයාලා දෙන්නා ඩයිනසෝර පාලම තරණය කරලා ඇකඩමියකට එනවා. මෙයාලා එද්දි ඉතින් කට්ටිය දමාගෙන පාඩම් කරනවා. බර්ලු වලයට කියනවා මන්නම් ඔහොම පාඩම් කරන්නේ නැහැ. ඔච්චර පාඩම් කළාම අදට නිදාගත්තම හැමදේම අමතක වෙනවා. මම කරන්නේ හිතුව දේ පාන්දරම නැගිටලා එක්සෑම් එකට පාඩම් කරන එක කියලා. බොරුළු හිතන්නේ එක්සෑම් එක තියෙන්නේ හෙට කියලා. ඒත් මාර වැඩේ. ගලයා කියනවා එක්සෑම් එක තියෙන්නේ අද කියලා. මාර කේස් එක. හැබැයි මේකේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණයක් හින්දා බොරුළු ෂේප් එකේ මාරු වෙන්නේ නැදවත් පරීක්ෂකතුමා බොරුළුට කතා කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ බොරුළුට තියෙන්නේ ඩයිනසෝර් ක්‍රේන් එක පැදවීමේ පරීක්ෂණය. බොරුළු ඉතින් පාඩම් කළේ නැති හින්දා පළවෙනි පාර නම් අවුල්. හැබැයි ඉතින් ඊළඟ පාර නම් කොහොම හරි වැඩේ හරි. කොහොම හරි ඉතින් මෙහෙම ටෙස්ට් එක යද්දී පරීක්ෂණයට තිබුණු වෙලාව ඉවර වුණ හින්දා බොරුළුට ක්‍රේන් එක අතරමඟ නතර කරන්න වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ පරීක්ෂකතුමා මෙතනට ඇවිත් බොරුළුට කියනවා එයා පාස් කියලා. බොරුළු ඉතින් එකපාරම සතුරු සමරද්දී එයා ගැතින් ලීවරයක් ඇදිලා අර ගල ඔලුවටම වැටිලා පරීක්ෂකතුමා ඉතින් අඩි 6ක් යට. ඔන්න ඉතින් ඊට පස්සේ එක්සෑම් එක පාස් වුණාට මෙහෙන් අදම උපාධියත් හම්බ වෙනවා. ඔයාලට පේනවද බොරුළු මේ අතරත දෙන්නේ එයාගේ ටෙස්ට් එක පාස් කරපු පරීක්ෂකතුමාට. පේන විදියට නම් ගල ඔලුවට වැටිලා එයා අඩියක් විතර කොට වෙලා. ඔන්න ඉතින් මේ තමයි විමල. විමලගේ අම්මා විමලව බන්තන තමයි හදන්නේ. ඉතින් විමල වැන්දම දෙන දෑවැද්ද විදියට විමලගේ අම්මා මාර බඩු ගොඩක් ගෙනත්. මොකද ඉතින් විමලගේ පවුල ලොකු සල්ලිකාර පවුලක්නේ. දෑවැද්දට ඉතින් දෙන්න තියෙනවා වැකියුම් ක්ලීනර් එකක්, ජූස් හදන මැෂින් එකක්, කුණු කන මැෂින් එකක් වගේ ගොඩක් දේවල්. ඒත් ඉතින් විමල නම් ඉන්නේ මේ කසාදෙට කැමැත්තකින් නෙමෙයි. වන් ඉතින් ඊට පස්සේ මෙතනට එනවා විමල වඳින්න ඉන්න කෙනා. එයාගේ නම චිප් ගල්ගොඩ. විමල ඉතින් චිප්ව වඳින්න අකමැති වුණත් එයාගේ යාළුවා ටික නම් චිප්ගේ ලුක් එකට මාරම කැමැති. එයාලා ඉතින් මේ ගැන විමලට කියනවා. ඒත් ඉතින් මේ වහලා අන්තිමට විමල කෑ ගහගෙන මෙතනින් පැනලා දුවනවා. ඔන්න ඉතින් මේ දේවල් එහෙම වෙද්දි පිටසක්වලේ කට්ටියක් ඉන්නවා පෘථිවිය දිහා බලාගෙන. මෙයාලා මේ හදන්නේ එක්කෙනෙක්ව පෘථිවියට එවන්න. එයාට පෘථිවියට ආවම කරන්න වෙන රාජකාරිය තමයි පෘථිවි වැසියන්ව ආදරය කරවලා කසාද බන්ධන එක. පේන විදියට මල්සරාගේ ජොබ් එක ගල් කාලෙදි කරන්න බාර දෙන්නේ මෙයාට. හැබැයි ඉතින් මෙයා හදනම් මේකට කැමති නැහැ. ඒත් ඉතින් මෙයාලා යාව එවනවා. ඔන්න ඉතින් මේ අතර බොරුළු ගලයා ඉන්නවා වැව් ඉස්මත්තක. බොරුළු ඉතින් ඉන්නේ අවුලෙන්. ගලයා ඉතින් ඒ ගැන බොරුළුගෙන් අහනවා. බොරුළු ඊට පස්සේ ඉතින් ගලයාට කියනවා දැන් උපාධියක් ගත්තා හින්දා පවුලක් පන්සලක් වෙන්න කාලේ හරි කියලා. ගලයාටත් ඉතින් එතකොට තමයි ඒ ගැන කල්පනා වෙන්නේ. ඒත් ඉතින් ඒ කාලෙත් ගැලපෙන ගෑනු පරාණයක් හොයාගන්න එක මාරම අමාරු වැඩක්. මෙයාලා ඉතින් ඒ ගැන කතා කර කර ඉන්නවා. ඔන්න එතකොටම අර පිටසක්ලා හදයා මේට කඩන් පාත් වෙනවා. බොරුළුම ඉතින් උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ගිහින් බලනවා. බලද්දී හරි අමුතු ගැජට් එකක් මේට කඩන් පාත් වෙලා. මෙයාලට ඇහෙනවා ඒක ඇතුලෙන් කවුරු හරි කෑ ගහනවා. බොරුළු ඉතින් ගිහින් ඒකේ උඩ අඬු දෙකෙන් අල්ලලා ඒක අදිනවා. ඔන්න එතකොටම ඒක ඇරෙනවා. ඒත් ඉතින් ඒක ඇතුලේ හිස්. ඒත් එකපාරම බලද්දී අර හාදයා බොරුළුගේ අතේ. බොරුළු ඉතින් බය වෙලා කෑ ගහගෙන ඒකවත් විසි කරලා ඉක්මනට උඩට නගින්න හදනවා. ගලයත් ඉතින් බොරුළුට උඩට එන්න සප් එක දෙන්න ගිහින් එයාවත් ඒ වලටම වැටෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න මේ පිටසක්ල හාදයා කතා කරනවා. එයාගේ නම ශ්‍රේෂ්ඨ ගසූලු. එයා ඉතින් මෙයාලට කියනවා එයා මේ පෘථිවියට ආවේ මෙහැයට මගුල් කපුකම් කරන්න කියලා. ඒත් ඉතින් ගසූ හාදයා කියවනේ වැ හැටියට මේ දෙන්නා හිතන්නේ මේ අඟහරු ලෝකෙන් ආපු පිසු විකාරකාරයෙක් කියලා. ඊට පස්සේ බොරුළු ඉතින් ගසූට ගහන්න හැදුවත් ගසූට පුළුවන් අතුරුදහන් වෙන්න. අන්තිමට ගසූ ගලයාගේ මුණ ඉස්සරහා ඉඳන් අතුරුදහන් වෙද්දිම ඒක නම් හොඳ පාරක් වගේ. මේ අතර ඉතින් ගෙදරින් පැනලා ගිය විමල යනවා හොටෙල් එකකට. මෙතනට එනවා වේට කෙල්ලෙක්. එයාගේ නම ඩොටි. ඩොටි ඉතින් විමලගෙන් අහනවා කන්න මොනවද ඕන කියලා. ඒත් ඉතින් විමල පැනලාවේ අතේ සතියක්වත් නැතුව හිස අතින්මනේ. ඒ හින්දා එයා ඩොටිට කියනවා වතුර එකක් විතරක් දෙන්න කියලා. රොටියානා වතුරකට එක්කම රොටි එකකුත් ගේන්නද කියලා. ඒත් ඉතින් විමලා එපා කියනවා. මේ කාලේ ඉතින් රොටියට දුක හිතෙනවා. එයා හිතන්නේ විමලා හරිම දුප්පත් කෙනෙක් කියලා. එයා ඉතින් ඊට පස්සේ විමලට කියනවා එයාත් එක්ක ඉන්න කියලා වගේම මෙහෙ රස්සාවකුත් අරන් දෙන්නම් කියලා. විමලා ඉතින් ඒකට කැමති වෙනවා. මේ අතර මේ දෙන ඉතින් නිදාගන්න තමයි හදන්නේ. ඒත් එතකොටම අර ගසු හාදේ ආයෙමත් එනවා. මේකට බය වෙලා ගලේ ඉතින් බොරළුගේ ඇඟුඩට වැටෙනවා. ගසු අහපව් කියනවා යාවේ මෙහැයට මගුල් කපුකම් කරන්න කියලා. ඊට පස්සේ එයා කියනවා හරි ඔයාල වැඩේ පටන් ගන්න කියලා. ගසෝ හිතන්නේ මෙහෙමයි තමයි ජෝඩු වෙන්නේ කියලා. මේක වුණ බොරුළු ඉතින් ගලව බිමට පෙරලලා දානවා. ඊට පස්සේ බොරුළු ගසෝට කියනවා ඔයාට නම් ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා කපුගම් කරන එක ගැන කියලා. ගසෝ ඉතින් අහනවා එහෙමනම් ඔයාලා කවුරු එක්කද ජෝඩු වෙන්නේ කියලා.
බොරුල කියනවා ගර්ල්ස් කියලා. හැබැයි තින් මගුල් කපුගම් කරන්න ආවත් ගසු දන්නේ නැහැ කෙල්ලෝ කියන්නේ කවුද කියලා. බොරුලට ඉතින් ඔන්න ඉතින් එදරා විමලත් මෙහෙ වැඩ කරනවා. හැබැයි තින් රොල්සපතු දාම්මේ කරන වේටර් වැඩේ නම් විමලට අවුල්. ඒත් ඉතින් ඩොටිට නම් මේක හොඳට පුරුදුයි. ඔන්න ඉතින් ටිකකින් බොරුලුයි ගලයයි මෙහෙට එනවා. එයාලට ඉතින් මෙයාලව දැකලා මායම් වුණාද මන්දා. ඔන්න ඊට පස්සේ මෙතනට එනවා ඩොටි. බොරුලුට ඉතින් ඩොටිව දැකලා වචන කියවෙන්නෙත් නැහැ. ඩොටි ආනෝ ඔයාලට මොනවද ඕන කියලා. ඒත් බොරුලුට ඉතින් කියන්න වචන එන්නේ නැහැ. පස්සේ ඩොටිට වැඩේ තේරෙනවා. එයා කියනවා ඔයාට ඕනේ නම් මාව හෙට කානිවල් එකට එක් කරගෙන යන්න පුළුවන් කියලා. බොරුලු ඉතින් ඒකට දෙපයින්ම කැමති වෙනවා. මේ ඇස්සේ ගලයත් ඉතින් බොරුලට ෂේප් එක ඇඟිල්ලෙන් අරලා කියනවා එයාටත් එහෙම එකක් ඕන කියලා. එතකොට මෙයාලා දකිනවා විමලව. ඩොටි ඉතින් කියනවා හරි වගේ යාළුවටත් කෙනෙක් දෙන්නම් කියලා. පේන විදිහට ගසු සරාගේ පළවෙනි සහ දෙවෙනි කප් කම් දෙක සාර්ථකයි වගේ. ඕන්න ඉතින් පස්සේ දවසේ මෙයාලා යනවා කානිවල් එකට. මෙතන ගසුත් ඉන්නවා. හැබැයි තින් ගසුවා විමලටයි ඩොටිටයි පේන්නේ නැහැ. ඊට පස්සේ තින් කට්ටිම කානිවල් එකට එනවා. මෙතන ඉතින් මාර ප්ලේස් එකක්. කෙනෙක් මෙතන වෙන්න දේවල් වීඩියෝත් කරනවා. ඕන්න ඉතින් මෙතනදී බොරුළු කියපු දෙයකට ඩොටි හිනා වෙනවා. ගලේට ඉතින් ඩොටිගේ හිනාව මාර විදියට හිතට අල්ලනවා. ඒ වගේම පේන විදියට ගලේවත් ඩොටිගේ හිතට අල්ලලා වගේ. ඊට පස්සේ තින් දෙන්නම හිනා වෙනවා. ඒත් ඉතින් බොරුළුටයි විමලටයි නම් මේ කොලං අල්ලන්නේ නැහැ. ඊට පස්සේ ඩොටි ගලේට කියනවා අපි ඩයිනෝසෝර් කෝස්ට් එක පදින්න යමු කියලා. ඊට පස්සේ තින් ඒ දෙන්නා මෙතනින් පැනලා දුවනවා. මෙයාලට ඉතින් මොනව කරන්නද? ඔන්න ටිකකින් විමල බොරුළුට කියනවා අපි දැන් මොකද කරන්න කියලා. ඒත් ඉතින් බොරුළුට අවුල්. මොකද යාගේ හිත කිය කෙල්ල නේ ඩොටි. කොහමද ඉතින් බොරුළු විමලත් එක්ක ගිහින් එක එක සෙල්ලම් කරනවා. මෙතන ඉතින් මරුමරු සෙල්ලම් තමයි තියෙන්නේ. ගල් යුගයේ කට්ටියත් ඉතින් ෆුල් ආතල්කේම තමයි ඉඳලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ බොරුළු ගල් බෝල ගහනවා. ඒත් ඉතින් යානන් ඉන්නේ එච්චර සතුරකින් නෙමෙයි. හැබැයි ඉතින් බොරුළු ගල් බෝල ගහලා එකෙන් දිනනවා. ඒකට නම් ඉතින් යාට ගොඩක් සතුටුයි. තෑගක් විදිහට ඉතින් බොරුළුට හම්බ වෙන්නේ බිත්තරයක්. ඊට පස්සේ ඉතින් විමල කියනවා යාටත් ගල් බෝල ගහන හැටි කියලා දෙන්න කියලා. බොරුළු ඉතින් විමලට කියනවා ඒක කරන විදිය. විමලත් ඉතින් බොරුළු කියපු විදිහටම බෝලේ දාලා තව පොඩ්ඩෙන් කාගේ හරි ඔළුවක් හරි. ඊට පස්සේ ඉතින් බොරුළු විමලට හරියටම කරන විදිය කියලා දෙනවා. බොරුළු ඉතින් ඒ වැඩේ නම් සුපිරියටම කරනවා. අන්තිමට ඉතින් විමල දිනු. ඔන්න ඉතින් මේකෙන් බොරුළුට විමලව හිතට අල්ලනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්න ඔංචිලි පැදපැද කතා කර කර ඉද්දි අර ගසුහාදය මතුවෙනවා. එයාට ඉතින් විමලව පේන්නේ නැහනේ. ඉතින් ගසුහාදය බොරුළුට කියන්නේ තොත්තුවක් දීලා වෙඩින් එක කන්ෆර්ම් කරගන්න කියලා. ඊට පස්සේ ඉතින් ගසු බලන් ඉන්නවා තොත්තුව පටන් ගන්නකම්. ඒත් ඉතින් මෑන් මෙහෙම බලාගෙන ඉද්දි බොරුළු එයාට එකපාරම පයින් ගහනවා. ඊට පස්සේ ඔන්න ඉතින් වැඩේ වෙන්න හදද්දිම අර බිත්තරේ පුපුරලා පැටියෙක් එළියට එනවා. පැටියා ඉතින් බොරුළුත් එක්ක හොරතල් වෙද්දි බොරුළු ඔංචිල්ලාවෙන් බිමට වැටෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ එදාරා බොරුළු එනවා විමලව ඇරලවන්න. අර පැටියා ඉතින් බොරුළුගේ හොරතලා වෙනවා. එයාගේ නම කඩියා. ඊට පස්සේ ඉතින් මෙයාලා දෙන්නා සමු ගන්න තමයි හදන්නේ. ඒත් මොකක් හරි අවුලක්. දෙන්නගෙන් එක්කෙනෙක්වත් යන්නේ නැහනේ. කඩි පැටියට ඉතින් වැඩේ මීටර්. එයා ඉතින් කඩියා හින්දා ඉතින් දෙන්න උම්මපාරක් දුන්නා කියලා හිතාගන්නකෝ. ඔන්න ඉතින් පස්සේ දවසෙත් මෙයාලා හොඳට විනෝද වෙනවා. බෝට්ටු පදිනවා, ෆොටෝස් ගන්නවා. හැබැයි ෆොටෝස් ගන්න කැමරාව නම් මාර එකක්. ෆොටෝ එක ගන්න හදද්දී මේ කුරුල්ල බලන් ඉඳලා ඊට පස්සේ ඉතින් එයා ෂණිකවම පින්තූරේ ගලේ කොටනවා. ඒ වගේම ඉතින් එවලෙම ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි පස්සේ ඉතින් බොරුළුට මැවිලා පේනවා. එයා විමලයි බැඳම එයා බොරුළුට ආතල් එකේ ඉන්න දීලා විමල හැම වැඩක්ම කරයි කියලා. ඒත් ඉතින් විමලට නම් මැවිලා පේන්නේ වෙන දෙයක්. ඔන්න ඉතින් ඊට පස්සේ ඩොටි විමලයි පොඩි මේකප් පාරක් එහෙම දාගෙන කතාවකුත් දාන් ඉද්දී කවුද දොරට ගහනවා. ඩොටි ඉතින් ගිහින් දොර අරිනවා. මලා මේ තමයි විමලගේ අම්මා. විමලගේ අම්මා ඉතින් සල්ලි පාවිච්චි කරලා රහස් පරීක්ෂකගේ කුලියට අරගෙන තමයි විමල ඉන්න තැන හොයාගෙන තියෙන්නේ. අම්මා ඉතින් ඇවිත් තියෙන්නේ විමල වහපව ගෙදර එක්කගෙන ගිහින් චිප්ට බඳලා දෙන්න. ඒත් ඉතින් විමලා බෑ කියනවා. එයා කියනවා මාව බලෙන් අරන් ගියොත් මං ආයෙ පැනලෙනවා කියලා. ඊට පස්සේ අම්මා කියනවා තාත්තගේ උපන්දිනේ තියෙන හැට ඒ හින්දා අඩුම තරමේ යව බලන්නත් හැට එන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ දවසේ විමල හදන්නේ බොරුළුයි ගලයයි ඩොටි එක්කම උපන්දින පාටියට යන්න. බොරුළු ඉතින් යන්න කලින් එයාගේ හොරතලා කඩි පැටියා ගල් කාලේ පොල් ගහක බැඳලා තමයි යන්නේ. හැබැයි ඉතින් කඩියට මේකට මාරම අවුල්. එයා ඉතින් පව් වයින්සක කඩි පැටියා. මෙයාලා ඉතින් යන ගමන් බොරුළු ගලයට පෙන්නනවා දෙයක්. ඒක බෙලි කට්ටක දාපු මගුල් මෙහුව එකක්. බොරුළු ඉතින් හදන්නේ අද පාටියේදී විමලව සින්නක් කරේටම ලියා ගන්න. එතකොට මෙතින් අර ගසු හාදෙත් මෙතන මතුවෙනවා. ගසුට ඉතින් මේ දෙන්නව කසාද බඳනකම මේකෙන් ගැලවෙන්න බෑ. ඔන්න ඉතින් ඊට පස්සේ කට්ටියම ඩයිනෝසෝර් රටකට වලින් හදපු ගේට්ටුව පහු කරගෙන විමලගේ බංගලාවට යනවා. ඉතින් මෙතනදී තමයි කට්ටියම දැනගන්නේ විමලගේ වත්පොහසත්කම. කට්ටියටම ඉතින් අවුල්. බොරුළු ඊට පස්සේ ෂේප් එකේ ගලයට අර මෙව් එක පෙන්නලා කියනවා දැන් මේක යාට දෙන්න බෑ කියලා. මොකද ඉතින් බොරුළු මේක අරන් තින්නේ කිරිපුර පේවුමන්ට් එකක ඉන්නේ. ඒත් විමලට තියෙන සල්ලි භාගය දැක්කම මේ මෙව් එක නිකන් තුට්ටු දෙකට ගත් එකක් වගේනේ. කොහොම හරි ඉතින් ඊට පස්සේ විමල බොරුළුත් එක්ක අම්මයි තාත්තයි ළඟට යනවා. හැබැයි ඉතින් විමලගේ පේරන්ට්ස්ලා බොරුළු පිළිගන්නේ නැහැ.
අඩුම තරමේ තින් බොරළු ගණන් ගන්නවත් නැහැ. ඕන් ඉතින් ටිකකින් මෙතෙන්ට එනවා චිප්. විමලගේ අම්ම ඉතින් විමලව ඇදගෙන යනවා යාට උපන්දින කේක් එක පෙන්වන්න කියලා. පස්සේ චිප් ඉතින් බොරළුත් එක්ක කතා කරලා බොරළුගේ දුප්පත්කමට hina වෙනවා. එයාවට ඉන්න ඉතින් අනිත් සල්ලිකාර සෙට් එකත් බොරළුට hina වෙනවා. හැබැයි ගලට නම් ඉතින් කිසිම අවුලක් නැහැ. එයා ඉතින් පිඟාන පිරෙන්නම බෙදාගෙන කකා තමයි ඉන්නේ. ඩොටි හැබැයි ඉන්නේ විමලත් එක්ක තරහින්. මොකද ඉතින් විමලා පොහසත් කෙල්ලෙක් කියලා ඩොටිට කලින් කිව්වේ නැහනේ. හැබැයි පස්සේ ඉතින් විමල ඩොටිගේ අඳුම ලස්සනයි වගේ එවුව මෙව ටිකක් කිව්වම ඩොටි ඉතින් ෂේප්. පස්සේ ඔන්න ඉතින් විමලගේ තාත්තා විමලට දෙනවා මුතු ඇටල්ලපු මාලයක්. විමල කියන විදියට නම් මේක මාරම් වටිනවා. ඔන්න ඉතින් මේ අතර මාර වැඩක් වෙනවා. කඩියනිකා නීලමයෝදියා වගේ අර පොල් ගහත් ගලවගෙන බොරළු හොයාගෙන දුවන් එන්න පටන් ගන්නවා. මේ අතර ඉතින් මේ කට්ටිය කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කට්ටිය කන්න හදද්දිම කඩිය එනවා අර පොල් ගහත් ඇදගෙන. ඒකෙන් ඉතින් කැම ටික ඔක්කොම ඉවරයි. කඩිය ඉතින් සේරම වෙනසුවා. මේකට ඉතින් විමලගේ අම්මට හොඳටම ඩෝන් ගිහින් එයා බොරළුට කියනවා ආයිතින් රෙදි නැති වෙන්නම. එයා බොරළුගේ දුප්පත්කම ගැනත් කියනවා. හැබැයි ඉතින් මේකට විමලට තද වෙලා විමලත් අම්මට එවුව මෙව ටිකක් කියනවා. ඒත් ඉතින් පේන විදියට නම් විමල කියන සමහර දේවල් මෙයාලට වැටහෙන්නේ නැහැ වගේ. කොහොමින් කොහමරි ඉතින් මේකෙන් පස්සේ විමල බොරළුවයි ගලේවයි ඩොටිවයි එක්ක ආපහු ගෙදරින් එනවා. ඔන්න එතකොටම යාල පස්සෙන් චිප් වෙනවා. චිප් ඉතින් විමල හරි අම වැඩි දියෝගේ කතා ටිකක් කියලා කියනවා. හැමදේම අමතක වෙන්නත් එක්ක යාහෙට විවෘත කරන යාගේ කොළසෙල්ලම් පිටිය බලන්න එන්න කියලා. තව චිප් කියනවා හෙට එන්න යාගේ පුත්කලික ජෙට් එකක් මෙයාලට දෙන්නම් කියලා. විමල ඉතින් මේකට අකමැත්තක් පෙන්නුවත් බොරළු නම් ඉතින් එකපයින්ම මේකට කැමති වෙනවා. ඔන්න ඉතින් පස්සේ දවසේ කට්ටියම චිප් ගල් ගොඩකේ පෞද්ගලික ඩයිනෝසෝර් ජෙට් යානෙන් කොළසෙල්ලම් පිටිය තියෙන තැනට එනවා. මේක ඉතින් මාර ප්ලේස් එකක්. කැම බීමත් ඇති බදම්. පැණි කොමඩු ජූසුත් තියෙනවා. ඒ අතර ඉතින් බොරළු ගිහින් එතන තිබුණ ස්විමින් පූල් එකකට පනිනවා. බොරළු ඉතින් පැන්නේ හෙන ගැහුවාගේ හින්දා මේකේ වතුර ටික සුනාමියක් වගේ ගිහින් අන්තිමට පූල් එකත් හිඳෙනවා. පස්සේ ඉතින් විමලයි බොරළු ඩාන්ස් කරනවා. ඒත් මේ දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ චිප්. චිප් ඊට පස්සේ ඉතින් යාගේ රිමෝට් එක ඔබනවා. ඒකෙන් ඉතින් පිට වුණු සිග්නල් කුරුල්ලා ටීවී එක වහලා ආපහු රිමෝට් එක ඇතුළටම රිංගනවා. ඒ කාලෙත් ඉතින් මාරම දිනුන තාක්ෂණයක් තමයි තිබිලා තියෙන්නේ. හැබැයි ඒක නෙමෙයි වැඩේ. චිප් එක තව කෙල්ලෙක් ඉන්නවා. මේ තමයි ඉතින් චිප්ගේ කෙල්ල. ඇත්තම චිප් විමලට කරන්න යන්නේ බොරුවක්. චිප් හදන්නේ විමලව බැඳලා දෑවැද්ද විදිහට යාගේ සල්ලි ටික ඔක්කොම ගන්න. ඒකටත් ඉතින් හේතුවක් තියෙනවා. මේට මේ ආපහු කොටයි කියලා දෙන්නා මේ දාමරික පොරක්ගේ ගෝලිය දෙන්නෙක්. චිප් ඉතින් ඒ දාමරික හදයාගෙන් ලොකු සල්ලියක් ණයට අරගෙන දැන් ඉතින් චිප්ට ණය පොලිය දෙකම ඉක්මනටම ගෙවන්න වෙලා. ඉතින් මේ වැඩේට තමයි චිප් විමලව බඳින්න හදන්නේ. මේ හදය දෙන්න කියනවා ඉරිදර මැදින් වෙද්දී සල්ලි හම්බුනේ නැත්තම් මෙයාල චිප්ගේ කොළසෙල්ලම් පිටියයි කෙල්ලවයි ගන්නවා කියලා. ඒ වගේම චිප්ගේ ඇටකටුත් කඩනවා කියලා. හැබැයි ඉතින් මේ හැමදේම ගසුත් අහගෙන තමයි ඉන්නේ. පස්සේ දවසේ ඔන්න ඉතින් විමලයි ඩොටි ඉන්නවා බුවල් එකකින් ආතල් එකේ මසාජ් පාරක් දාගන්න ගමන්. ඔන්න මේ අතර බොරළු ගිහින් කැටසෙල්ලම් කරන්න. බොරළු හදන්නේ මේවෙන් දිනලා සල්ලිකාරයෙක් වෙන්න. ගලේ ඉතින් බොරළු මේ කරන්න හදන සූදු වැඩේ නතර කරන හැදුවත් මේ ගෑනු කෙනා යව පැත්තකට තල්ලු කරලා දානවා. ඊට පස්සේ ඉතින් ගසුව වෙවිත් බොරළුට චිප්ගේ හොර වැඩ ගැන කියන්න හැදුවත් බොරළු ගසුව ගණන් ගන්නේ නැතුව කැටසෙල්ලම් කරන්න තමයි හදන්නේ. කොහොම හරි ඉතින් ඔන්න බොරළු දිනනවා. ඊට පස්සේ මෙතනට එනවා චිප්. චිප් ඉතින් බොරළුගේ සූදු කෙලීමේ වාසනාව වගේම දක්ෂකමත් අගය කරනවා. ඊට පස්සේ යාට කියනවා මේ වගේ පුංචි ගණන් වලට සෙල්ලම් කරලා වැඩක් නැහැ. අතනට ගිහින් ලොකු ලොකු ඔට්ටු දාලා එකපාරම සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් කියලා. මේ වහල ඉතින් ගලේ බොරළුට කියනවා එයාගේ බාප්පා සූදු කෙලලා කෙලලා gedara නෝනා වගේම හැම දෙයක්ම නැති කරගත්තා. ඒ හින්දා මේ වැඩේ නම් කරන්න යන්න එපා කියලා. ඒ චිප් ඉතින් මේක අහලා ගලේට කියනවා ඒවා වැඩක් නැති කෝපි කාලේ කතා. ඒව අමතකෙන්නත් එක්ක මේ කෙල්ලත් එක්ක ගිහින් හොඳ කෑම ටිකක රස බලන්න කියලා. ගලේට ඉතින් ගෑනු මායන් වලින් බේරෙන්නම බැරි වෙනවා. ඔන්න ඊට පස්සේ චිප් බොරළුට ණයක් දෙනවා සූදු කෙලින්න කියලා. බොරළුත් ඉතින් ඒ සල්ලි වලින් කාඩ් සෙල්ලම් කරලා ඒකිනුත් දිනනවා. ඔන්න ඊට පස්සේ මෙතනට එනවා ඩොටි විමලයි. විමලට නම් ඉතින් මේ බොරළු කරන වැඩේ මාරම අවුල්. ඊට පස්සේ ඩොටි අහනවා කෝ ගලයා කියලා. බොරළු ඉතින් කියනවා ගලයා කවුද කෙල්ලෙක් එක්ක ඔන්න ඔහෙට ගියා කියලා. ඩොටිට ඉතින් අවුල්. පස්සේ ආ යනවා ගලයා හොයාගෙන. මේ අතර ගලයා ඉතින් ගිහින් කනවා ඇති තරම්. මෙතන ඉතින් චිප්ගේ කෙල්ලත් ඉන්නවා. ගලයා කද්දි ඉතින් කෑමත් විසිනවා අර ගර්ල්ගේ ඇඟට. එතකොට මෙතනට වේට කෙනෙක් එනවා පොඩි මුකුත් අරගෙන. ඊට පස්සේ ඉතින් මේක දැකපු ගලයාට ඒක ඕන වෙනවා. අර ගර්ල් ඉතින් ගිහින් ගලයාට ඒක අරන් දෙන්න හදද්දිම ඉවරයි. එයාගේ මුළු ඇඟේම පුඩින්. ගලයා ඉතින් ඊට පස්සේ ගිහින් ඒක පිහදාද්දි ඩොටි මේක දකිනවා. ගලයාත් ඉතින් පොඩින් පීඩානම් විතරක්ම නෙමෙයි වගේ. මේක දැකලා ඩොටි ඉතින් ඊට පස්සේ ගිහින් කඳුළු සලනවා. මේන විදිහට මාර කඳුලක් තමයි හෙලන්නේ. මේ අතර සින්දු කියන හදේ ගර්ල් කෙනෙක් එක්ක ඇවිත් එයාට සමුදෙනවා. ඊට පස්සේ ඔන්නේ සංගීත හදයා ඩොටිව දකිනවා. මේ හදයාගේ නම මික්. ඩොටි ඉතින් මික්ගේ සින්දු වලට මාරම කැමති. මික් ඩොටිකින් අහනවා ඇයි අඬන්නේ කියලා. ඊට පස්සේ ඉතින් ඩොටි මික්ට කියනවා එයාගේ බොයෆ්‍රෙන්ඩ් වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා දැක්කා කියලා. මේ කාලෙ ඉතින් මික් කියනවා ඩොටියාගේ කෙල්ල නම් එයා වෙන කෙල්ලෙක් අතින්වත් අල්ලන්නේ නැහැ කියලා. මික් කරපු කලින් වැඩේ ඉතින් ඩොටි දකින්න තමයි තිබුණේ. කොහොම හරි ඉතින් එකෙන් මේකෙන් මික් ඩොටිව සෙට් කරගන්නවා.
මේ අතරේ තියෙන බොරළු දිනපු සල්ලි ගණන් කරනවා. ඊට පස්සේ මෙයාලට ඇහෙනවා හැමෝම කෑ ගහනවා. මෙයාලා බලද්දී මික්සහා යාගේ සංගීත කණ්ඩායම එනවා. මෙතනදී තින් ඩොටි ගලේට පේන්න මිග්ගේ කරට උලින් අත දාගෙන යනවා. ගලේට තින් මේක දැකලා මාරමවුල්. පස්සේ තින් ඔන්න විමල බොරළුට ගල් බෝල් ගහන්න යන කතා කරනවා. ඒත් තින් බොරළු කියන්නේ ඒව දුප්පත් අය කරන සෙල්ලම් කියලා. ඊට පස්සේ තින් එයා දිගටම සල්ලි ගණන් කරන වැඩේ කරනවා. මේකට තින් විමලට තද වෙලා එයා මෙතනින් යනවා. බොරළු තින් එයා පස්සෙන් යද්දී එයා දකිනවා මිලියන ගණක් හොයන්න පුළුවන් ජැක්පොට් මැෂින් එකක්. මේ අතරේ තින් චිප් ඉන්නේ මේ හැමදේම බලාගෙන. එයා ඉතින් ඊට පස්සේ ගිහින් ලීව එකක් පහලට දානවා. පේන විදියට කලින් බොරළු දිනුවේ චිප් එක කපටි කමක් හින්දා. ඊට පස්සේ තින් බොරළු සෙල්ලම් කරලා අර සල්ලි ටිකෙන් ටික නැති කර ගන්නවා. ඒත් බොරළු පෙරදුනත් එයාට ඕන කොහොම හරි දිනන්න. එයා ඉතින් දිනාවේ කියලා දිගින් දිගටම සෙල්ලම් කරනවා. මේ අතර ඔන්න චිප් විමලට කියනවා මේ කලින් දවසේ හොරකමක් වුණා. ඒ හින්දා ඔයාලඟ වටින දේවල් තියනවා නම් දෙන්න මම පරිස්සමට අරන් තියනම් කියලා. විමලත් ඉතින් අර අමුතු ඇටමාලෙ චිප්ට දෙනවා. චිප් ඉතින් ඒක පරිස්සමට සේපුවට දානවා. මේ අතර ඉතින් බොරළු බින්දුවටම හිඳිලා. ඔන්න එතකොටම චිප් ඇවිත් එයා බොරළුට දුන්න ණය සල්ලි හපව ඉල්ලනවා. දැන් මාර කේස් එක. බොරළු අතේ සතයක්වත් නැහැ. බොරළු ඊට පස්සේ ඉතින් චිප් ගෙන් තවත් ණයට සල්ලි ටිකක් ඉල්ලනවා. ඒත් ඉතින් චිප් බොරළුට hina වෙනවා. එයා බොරළුට කියනවා මම ඔයා ගතුන අය අමතක කරන්නම්. හැබැයි විමලව අතහැරලා මේ ගිරපුරෙන් යන්න ඕනි කියලා. ඔන්න ඉතින් මෙතනදී තමයි බොරළුට තේරෙන්නේ චිප් බොරළුව උගලකට කොටු කරලා කියලා. ඒත් බොරළු කියනවා එයා විමලව හම්බුනාම මේ හැමදේම කියනවා කියලා. එතකොටම චිප් කෙනෙක් බිත්ති තිබුණ වීදුරු බිඳලා එලාම් කුරුල්ලගේ නැට ඇදලා එලාම් එක ගහනවා. ඔන්න එතකොටම මෙතන දොරවල් වැහෙන්න පටන් ගන්නවා. මේ අතර චිප් හිමීට බොරළුගේ සාක්කුවට අර විමලගේ මුතු වැටමාලේ දානවා. ඔන්න ඉතින් ටිකකින් මේ කේස් එකේ හින්දා හැමෝම පුදුමෙලා ඉද්දි චිප් කියනවා මෙතන හොරකමක් වෙලා හොරකම කරලා තින්නේ මගේ ආදරණීය විමලගේ වටිනා මාලේ. ඒත් අපි හොරාට යන්න බැරි වෙන්න දොරවල් වහලා තියෙන්නේ. දැන් හොරා ඉන්නේ ඔයාලා අතර කොටු වෙලා කියලා. හැමෝම ඉතින් එකිනෙකා දිහා බලනවා. ඊට පස්සේ චිප් කියනවා මං දන්නවා හොරාව. එයා සූදුර ඇබ්බැහි වෙලා ලොකු සල්ලියක් මගේ ණයට අරගෙන දැන් ණය ගෙවන්න බැරි වෙලා තමයි ඉන්නේ. ඒ හින්දා එයා විමලගේ මාලේ හොරකම් කරලා කියලා බොරළුව පෙන්නනවා. බොරළු පුදුම වෙනවා. චිප් කියනවා බොරළුගේ සාකෝ හිස් කරන්න කියලා. බොරළු ඉතින් සාකෝට අත දාලා බලද්දී වැඩේ හරි. මේක දැකලා ඉතින් විමලට හොඳටම අවුල් ගිහින් එයා මෙතනින් යනවා. ඊට පස්සේ ඉතින් පොලිසිය ඇවිත් බොරළුව අල්ල ගන්නවා. බොරළු වෙනුවෙන් කතා කරපුව ගලේවත් ඉතින් මේ හොරකමට සම්බන්ධයි කියලා චිප් කියනවා යාවත් අල්ල ගන්න කියලා. අන්තිමට ඉතින් චිප්ගේ ප්ලෑන් එක තිතරම වැඩ කළා. ඔන්න පස්සේ තින් අර ගාමරික සෙට් එක ඇවිත් චිප්ගේ ඔළුව දණු කඳේ ගහනවා. එයාලා කියනවා චිප් අතර ඇවිද්දී සල්ලි දුන්නේ නැත්තම් එයාව ඉවර කරනවා කියලා. චිප් ඉතින් කියනවා එයා අතර විමලව බඳිනවා ඊට පස්සේ සල්ලි ප්‍රශ්නයක් නැතුව ලැබෙයි කියලා. මේ අතර තින් ගලේ බොරළු ඉන්නේ හිරේ. මෙතනට ඉතින් එනවා ගසු. ගසු ඉතින් මෙතනදී මෙයාලට චිප්ගේ හොර වැඩ හැමදේම කියනවා. ඒ වගේම එයා කියනවා චිප් අතර විමලව බඳින්න යනවා කියලා. ඊට පස්සේ ඉතින් මේක අහලා බොරළු ගලේව බදාගෙන අඬනවා. හැබැයි ඉතින් ගලේ ඊට පස්සේ මේ හිර කුඩුවේ කූරු අතරින් ගිහින් මේකේ අතුර ගන්නවා. මේ වෙලාවෙ ඉතින් මුරකාරයා හොඳටම නිදි. මේ අතර ඔන්න ඉතින් විමල හදන්නේ චිප්ව බඳින්න. ඒත් ඉතින් ඒ කැමැත්තකින් නෙමෙයි අම්මගේ බල කිරීමට. මේ අතර ඉතින් බොරළු ගලේ පැනලා ගිහින් ඉඳා පොලිසිය හදන්නේ යාළුවා හොයන්න. මේ අතර බොරළු ගලේ ඉන්නේ විමලට හැමදේම කියන්න යන්න. ඒත් ඉතින් ඇතුළට යන විදියක් නැහැ හැමදාම කට්ටිය ඉන්නවා. ඔන්න එතකොටම බොරළුට පේනවා ඇතුළට යන්න පුළුවන් විදිය. ඊට පස්සේ යාළ දෙන්නත් ඉතින් මේ ගෑනු ළමයි වගේ ඇඳගෙන ස්ටේජ් එකට යනවා. හැබැයි මාර කේස් එක දැන් මෙයාලට නටන්න වෙනවා. ඒත් ඉතින් මෙයාලා දෙන්නටම නටන්න බෑනේ. ඒත් ඉතින් කොහොම හරි මේ දෙන්න දඟලලා නටනවා. මෙහෙම ඉතින් කට්ටිය ටික වෙලාවක් නටනටයිද්දී පොලිසිය මෙයාලව දකිනවා. ඊට පස්සේ ඉතින් මෙයාලා දෙන්න පැනලා දුවනවා. මේ අතර ඔන්න ඉතින් ඩොටීට මික්ගේ කියවිල්ලයි වැඩයි ඉපාම් වෙලා. ඔන්න එතකොටම ගලේ බොරළුවේ මෙතනට කඩන් පාත් වෙනවා. මෙතනදී ඉතින් ගලේ ඩොටීට කියනවා එදා ඇත්තට මොන සීන් එක. ඒ වගේ මේක චිප්ගේ ගැටයක් කියලා. ඊට පස්සේ ඉතින් ඩොටී ගලේයි ආයෙම ෆිට වෙනවා. ඒත් ඉතින් මික්ට ඩොටීව ඕනෙලු. ඊට පස්සේ ආ ගලේට ගහගෙන ගහගෙන යන පටන් ගන්නවා. හැබැයි ඉතින් ඊට පස්සේ ගලා දීපු පාරකින් මික් ඩවුන්. මේ අතර බොරළු දකිනවා විමලත් එක්ක චිප් ඉන්නවා. ඒ වගේම ඉතින් චිප්ට පේනවා අර ඩබලත් මෙතන ඉන්නවා. ඊට පස්සේ ඉතින් චිප් හදන්නේ මෙතනදීම විමලව බඳින්න කැමති කරව ගන්න. චිප් ඉතින් විමලට යව බඳින්න කියලා කියනවා හා කියලා විතරක් කියන්න කියලා. චිප්ට ඕන ඉතින් අර ඩබලට ඇහෙන්න විමලගේ කටින් වචනේ ගන්න. හැබැයි ඉතින් විමල චිප්ට හා කියන්නේ නැහැ. ඕන එකපාරම මික්ගේ සංගීත කණ්ඩායම මෙතන මියුසික් එකක් පටන් ගන්නවා. හැබැයි ඉතින් සින්දු කියන්නේ මික් නෙමෙයි බොරළු. විමලට හිතා ගන්න බෑ. මික්ගේ බෑන්ඩ් එකටත් එහෙමයි. ඒත් පස්සේ යාලා බොරළු කියන සින්දුවටම හදා තනුවක් ගහනවා. බොරළු ඉතින් ලව්ලි සින්දුවක් කියාගෙන මැවිත් විමලගෙන් ආදරය ඉල්ලනවා. අන්තිමට ඉතින් විමලයකට කැමති වෙනවා. බොරළු ඉතින් සතුටින් උඩ යනවා. හැමෝම ඉතින් අත්පොඩි ගහනවා. පේන විදියට චිප් ඉවරයි වගේ. පස්සේ ඉතින් බොරළු විමලයි කසාද බඳිනවා. මේ ලව් එක දැකලා ඉතින් ගසූටත් ඇනෙනවා. මොකද ඉතින් එයාගේ පළවෙනි කපුකම අතිසාර්ථක විදියට ඉවරුණානේ. අන්තිමට ඉතින් මෙයාලා දෙන්නා කායිකකින් කොහෙද යනවා. කටියත් ඉතින් ඒ පස්සෙන් එනවා. ඒ වගේම ඉතින් මේ ස්ටෝරි එකත් මෙතනින් ඉවර වෙනවා. ඉතින් ස්ටෝරි එකට කැමති නම් subscribe කියලා එකතු වෙන්න. අපි නැවත හමුමු. bye.